ඔයාට පුළුවන්ද මේ වගේ ගුණ කිරීමේ ගානක් දුන්නොත් පේරි දෙකක් ලියන්න නැතුව තනි පේරියෙන්ම ඒ ගණන සුළු කරලා උත්තරේ ගන්න? එහෙනම් ඔන්න බලන්නකෝ මම මේ ගණනේ උත්තරේ ගන්න හැටි. ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් කියලා දෙන්න යන්නේ කොහොමද ගුණ කිරීමේ ගාණක් හරිම ලේසියෙන් තනි පේරියෙන් ගුණ කරන්න කියලා. එහෙනම් අපි යමු දැන් වීඩියෝ එකට. අයිබෝන් KKDP ඔන්ලයින් YouTube නාලිකාව වෙත සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අද අපි බලන්න යන්නේ ගුණ කිරීමේ කෙටි ක්‍රමයක් පිළිබඳව. ඔයාලට සාමාන්‍යයෙන් 22 ගුණ කිරීම 25 වගේ ගුණ කිරීමේ ගාණක් දුන්නොත් ඔයා කොහොමද ඒක ගුණ කරන්නේ? මෙහෙම නේද? ඔයා මුලින්ම 22 ලියා ගන්නවා, ඊළඟට ගුණ කිරීම 25 කියලා ලියා ගන්නවා. ඊළඟට ඔයා කරන්නේ මේකට ඉරක් ගහගන්න එක. හරි. දැන් අපි මේ 5ෙන් 22 ගුණ කරන්න තමයි යන්නේ. 5 වාරයත් එක 10යි, ඒකෙන් බිංදුව 1ක් ඉතිරි. ඒක 2ට උඩින් ලියා ගන්නවා. ඊළඟට 5 වාරයත් එක 10යි, අර 1යි 11යි. ඒක යටින් ලියා ගන්නවා. ඊළඟට 2 වාරයත් එක 4යි, ඒ 4 ලියාගන්නේ 10 ස්ථානයේ තියෙන එකට යටින්. ඊළඟට 2 වාරයත් එක 4යි, ඒ 4 ලියාගන්නේ 100 ස්ථානයේ තියෙන එකට යටින්. හරි. දැන් අපිට තියෙන්නේ මේ ඉලක්කම් දෙක එකතු කරන්න, සංඛ්‍යා දෙක එකතු කරන්න. ඉතින් අපි ඉරක් ගහගෙන එකතු කරමු 0.4 1 5 4 1 5. දැන් අපිට උත්තරය ආවා 550 කියලා. මේක ඉතින් ඔයාලා කොහොමද දන්නවනේ? අද මන් කියලා දෙන්නේ මීට වඩා වෙනස් ක්‍රමයක්. එහෙමත් නැත්නම් කෙටි ක්‍රමයක්. මොකක්ද ඒ කෙටි ක්‍රමය? මේ කෙටි ක්‍රමයේදී අපි කරන්නේ මේ වගේ දෙයක්. අපි අර කලින් ගණන සුළු කරේ පේරි දෙකක් යොදාගෙනනේ. හැබැයි මේ කෙටි ක්‍රමයේදී අපි පේරි දෙකක් යොදාගන්නේ නැහැ. ඒ කියන්නේ අපි මේ කෙටි ක්‍රමයේදී තනි පේරියෙන් ගුණ කරන හැටි ඉගෙන ගන්නවා. ඉතින් ඔයා මේ කෙටි ක්‍රමය දැනගත්තොත් ඔයාට පුළුවන් වෙනවා ඊට අඩු කාලයකින් ගුණ කරන්න. හැබැයි ඔයා මෙතනදී මතක තියාගන්න මේ කෙටි ක්‍රමයේ වළංගු වෙන්නේ ඉලක්කම් දෙකක් තවත් ඉලක්කම් දෙකකින් ගුණ කිරීමේදී විතරයි කියන එක. ඒ කියන්නේ මෙන්න මේ වගේ අවස්ථාවක්. 22 ගුණ කිරීම 25 කියන්නේ ඉලක්කම් දෙකක් තවත් ඉලක්කම් දෙකකින් ගුණ කිරීමේ අවස්ථාවක්. කෙටි ක්‍රමයෙන් ගණනක් හදලා බලමුද? අපි අර කලින් හදපු 22 ගුණ කිරීම 25 කියන ගණන මේ කියන කෙටි ක්‍රමයෙන් හදලා බලමුද? ඉතින් මේ කෙටි ක්‍රමයේදීත් අපි හදන්නේ අර වගේම 22 ලියාගෙන ඊළඟට ගුණ කිරීම 25 කියලා ලියා ගන්නවා, ඊළඟට යටින් ඉරක් ගහ ගන්නවා. හරි. දැන් තමයි ආ බලන් ඉන්න මොන කොටස තියෙන්නේ. ඉතින් මේ කෙටි ක්‍රමයේදී අපි කරන්නේ මෙන්න මේ 5 දෙකෙන් ගුණ කරනවා. ඊළඟට මෙන්න මේ විකර්ණ ගුණ කරනවා. ඊළඟට මෙන්න මේක මේකෙන් ගුණ කරනවා. ඉස්සෙල්ලා කෙලින් අතර ගුණ කරනවා, ඊළඟට විකර්ණ ගුණ කරනවා, ඊළඟට මේක ඉස්සරහ කෙලින් අතර ගුණ කරනවා. ඉතින් අපි බලමු හදලා මේ ගාන. ඉතින් 5 දෙකෙන් ගුණ කරන්න ඕන. 5 දෙකෙන් මේ තියෙන 5 දෙකෙන් ගුණ කරන්න තියෙන්නේ. 5 වාරයක් දෙක කීයද? 10. ඒ 10ෙන් බිංදුව ලියා ගන්නවා. දැන් එකක් ඉතිරිනේ. අන්න ඒ එක දෙකට උඩින් ලියා ගන්නවා. ඒ කියන්නේ එහා පැත්තේ තියෙන දෙකට උඩින් ලියා ගන්නවා. හරි. දැන් අපිට තියෙන විකර්ණ ගුණ කරන්න. ඒ කියන්නේ 5 වාරයක් දෙක. මේ 5 වාර 5 දෙකෙන් ගුණ කරන්න තියෙන්නේ. 5 වාරයක් දෙක 10. හරි. ඒ 10ට අර ඉතිරි වෙච්ච එක එකතු කරාම කීයද? 11යි. හරි. දැන් අපිට අයිසරයක් අනිත් පැත්ත විකර්ණ ගුණ කරන්න තියෙනවා. දෙවාරයක් දෙක. දෙවාරයක් දෙක කියන විකර්ණ තමයි අපිට ගුණ කරන්න තියෙන්නේ. දෙවාරයක් දෙක 4යි. 4ට අර 11 එකතු කරාම 15යි. හරි. දැන් අපි මේ 15ෙන් 5 යටින් ලියා ගන්නවා. හරි. දැන් එකක් ඉදිරියනේ. ඒකත් එහා පැත්තේ උඩින් චූටි ලියාගෙන ඊළඟට දැන් අපි කෙලින් ගුණ කරන්න යන්නේ දෙවාරයක් දෙක තමයි ගුණ කරන්නේ. දෙවාරයක් දෙක. දෙවාරයක් දෙක කීයද? 4යි. 4යි අර 1 එකතු වුණාට පස්සේ 5යි. ඒ 5 අපි යටින් ලියා ගන්නවා. දැන් අපිට පේන්නේ නැති 550 උත්තරේ ලස්සන්ට ආවර කලින් ගණන වගේම කොහොමද කෙටි ක්‍රමය?
ලේසි නේද? කෙටි ක්‍රමයෙන් තව ගණනක් හදලා බලමු. 15 ගුණ කිරීම 26 කෙටි ක්‍රමයෙන් හදලා බලමු. ඉතින් අපි කලින් වගේම 15 ලියාගෙන ගුණ කිරීම 26 කියලා ලියා ගන්නවා. ඊළඟට යටින් ඉරක් ගහ ගන්නවා. හරි. දැන් අපිට තියෙන මේ 6 5 ගුණ කරන්න. 6 5 ගුණ කරන්න. 6 වරක් 5 කීයද? 30යි. 30න් බිංදුව 3ක් ඉදිරි. ඒ 3 එහා පැත්තේ විදිහින් ලියා ගන්නවා. ඊළඟට විකර්ණ ගුණ කරන්න තමයි දැන් අපිට තියෙන්නේ. විකර්ණ කියන්නේ 6 1න් ගුණ කරන්න තියෙන්නේ. 6 1න් ගුණ කරමු කීයද? 6යි. ඒ 6ට අර 3 එකතු කරාට පස්සේ 9යි. ඊළඟට අපිට තියෙන්නේ එහා පැත්තේ විකර්ණේ අනිත් පැත්තේ විකර්ණ ගුණ කරන්න. ඒ කියන්නේ 2 5න් ගුණ කරන්න තියෙන්නේ. 2 5 10යි. 10යි අර 9යි කීයද? 19යි. ඒ දැන් ඒ 19න් 9 ලියා ගන්නවා. ඊළඟට එකක් ඉදිරි ඒක එහා පැත්තෙන් චූටියට ලියා ගන්න. හරි. දැන් අපිට තියෙන්නේ 2 1න් ගුණ කරන්න. මේ 2 1න් ගුණ කරන්න. 2 1 10 2යි 2ට එකක් එකතු කරාට පස්සේ 3යි. ඒ 3 අපි යටින් ලියා ගන්නවා. දැන් අපිට 390 කියලා උත්තරය ආවා. ගණන හරිද කියලා කැල්කියුලේටර් එකෙන් බලමු. දැන් අපි කැල්කියුලේටර් අයිකන් එක ආවා. අපි ඒක ඕපන් කරගමු. මේ විදියට. හරි. දැන් අපි 15 ගුණ කිරීම 26 ගුණ කරලා බලමු. 390 වලට පේන ඇති උත්තරේ ගන්නට ආවා. දැන් ඔයාගේ වාරේ. මම ඔයාලට කෙටි ක්‍රමයෙන් ගණන් දෙකක්ම හදලා පෙන්නුවානේ. හරි. දැන් ඔයත් හා හා පුරා කියලා කොලේකුයි පෑනකුයි අරගෙන මේ ගණන් හතර හදමු බලන්න. ඉතින් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක පෝස්ට් කරලා මේ ගණන් හතර හදලා බලන්න. ඉතින් මං ටික වෙලාවක් දෙන්නම් ඔයාලට. හරි. දැන් මං හිතන්නේ ඔයාලා ගණන් හදලා ඇති. ඉතින් අපි මේ උත්තර ටික බලමු. ඉතින් පළවෙනි ගණනට උත්තරේ 11 ගුණ කිරීම 26 සමානයි 286යි. ඊළඟට දෙවෙනි ගණනට 14 ගුණ කිරීම 72 කීයද උත්තරේ බලමු අපි. 1008යි. 15 ගුණ කිරීම 25 375යි. 57 ගුණ කිරීම 62 3534යි. ඉතින් ඔයාලගෙත් මේ ගණන් හරි ඇති. අර කෙටි ක්‍රමයෙන් හදුවා නම් ඔයාලට ටග් ගාලා මේ වගේ ගණන් සුළු කරන්න පුළුවන්. කෙටි ක්‍රමයෙන් ඔයාට ලැබෙන වාසි පළවෙනියටම හදන්න පුළුවන්. කාලය ඉතුරු වෙනවා. ඊළඟට සෑම ගණනක්ම හදන්න පුළුවන්. ඔයාගේ නොදන්න යාළුවන්ටත් දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලා මතක් කරනවා. අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අපේ channel එකේ මේ වගේ technology educational ඒ වගේම වලට දැනුම විනෝදේ රැගෙන ඉන්න ගොඩක් videos අරගෙන ආවිල්ලා තියෙනවා. ඉතින් ඒවත් බලන්න කියලා මතක් කරන අපේ channel එකට ගිහිල්ලා. ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා මේ සම්බන්ධයෙන් අනිවාර්යෙන් comment එකක් දාන්න යටින් මම අනිවාර්යෙන් comment එකට උත්තර සපයන්නම්. ඉතින් අදට ගිහින් එන්න. ඔයාලා හැමෝටම ආයුබෝවන්. සුබ දවසක්.